අයුබෝවන් ඔයාලා හැමෝටම අද මම ඔයාලට මල් කොළ සහිත ව්‍යාප්ත මෝස්තරයක් තමයි කියලා දෙන්න යන්නේ. දියසායම් මාධ්‍යෙන් මම මීට කලිනුත් ව්‍යාප්ත මෝස්තර කීපයක්ම අදින විදිහ ඔයාලට කියලා දීලා තියෙනවා. ඒත් අද මම පැස්ටල් මාධ්‍ය යොදාගෙන කොහොමද ව්‍යාප්ත මෝස්තරයක් ලස්සනට හොඳ නිමාවකින් වර්ණ කරන්න කියලා තමයි කියලා දෙන්න යන්නේ. මෝස්තර චිත්‍ර මාතෘකා තෝරගන්න දරුවන්ට තියෙන එක ගැටලුවක් තමයි මේ පැස්ටල් මාධ්‍යෙන් චිත්‍ර අඳෙද්දි අවසානයේ හොඳ නිමාවක් ලබා ගන්න බැරි එක. ඉතින් මම අද අවසානයේ හොඳ නිමාවකින් චිත්‍රය අවසන් කරගන්න පුළුවන් විදියක් ඔයාලට කියලා දෙනවා. ඉතින් දිගටම පාඩමත් එක්ක එකතු වෙලා ඉන්න. මුලින්ම මූලික පියවර විදියට අපි සමචතුරස්‍රයක් ඇඳ ගන්න ඕනේ. මේ ඇඳගනිපු සමචතුරස්‍රය හරියටම සමාන කොටස් හතරකට බෙදා ගන්න. මම මේ ඇඳගත්තේ අඟල් 7/7 ප්‍රමාණයේ සමචතුරස්‍රයක්. ඊට පස්සේ පිටපත් කිරීම සඳහා කුලයක් කපා ගන්න ඕනේ. මම මෙතනදී අඟල් 3/4 ප්‍රමාණයේ සමචතුරස්‍රයක් තමයි කපාගත්තේ. ඒ කපා ගනිපු කුලයේ අඳින්න යන මල් මෝස්තරය ඇඳ ගනිමු. මේ විදිහට කරන්නේ පිටපත් ලබා ගන්න පහසු වෙන්න. ඒ වගේම විභාගෙදී කාලය ඉතුරු කරගන්නත් මේ ක්‍රමය ලොකු උදව්වක් වෙනවා. අපි මුලින්ම ඇඳගනිපු සමචතුරස්‍රයේ පරිමාණය ඔයාලට කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන්. හැබැයි සමචතුරස්‍රයක් තමයි ඇඳගන්න ඕනි. මොකද ව්‍යාප්ත වෙන විදිහට මෝස්තරය ඇඳගන්න එක අපිට පහසු වෙන නිසා. මේ අපි ඇඳගනිපු මල් මෝස්තරය සහිත කොලේ ඒකත් සමාන කොටස් හතරකට බෙදා ගන්න. දැන් ওই කොලේ පිටපත් ලබා ගැනීම පහසු වෙන්න අනෙක් පැත්ත හරවලා පැන්සලෙන් පාට කර ගන්න. මෙතනදී ඔයාලට මේ සඳහා ට්‍රේසිං කොලයක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. මම අද හාෆ් ෂීට් කොලයක් තමයි මේ සඳහා යොදාගත්තේ. ඉතින් මෙන්න මේ විදියට අපි අර සමානව බෙදාගනිපු රේඛාවල උදව්වත් අරගෙන අපි මල් මෝස්තරේ චිත්‍ර කොලේ පිටපත් කරගනිමු. අපි ඒ රේඛා ඇඳේ මෝස්තරය නිවැරදිව ව්‍යාප්ත වන ආකාරයට පිටපත් කරගන්න පහසු වෙන්න. මේ වැඩේ කලබල නැතුව හරීම ඉවසිලිවන්තව කරන්න ඕනේ. මේ විදිහට සම්පූර්ණ කොලේම අපි මේ මල් මෝස්තරේ පිටපත් කරගන්න ඕනේ. භාග කොටසුත් එන විදිහට උන දැන් තමයි වැදගත්ම කොටස. මොකද චිත්‍රයේ මනා නිමාවක් ලබා ගන්න නම් කරන්න ඕන කොටසක් තමයි මෙන්න මේක. මොකක්ද? පැස්ටල් වලින් වර්ණ කරන්න කලින් අපි ඇඳගනිපු මෝස්තරය වටේ කළු පාට පැටික් නම් එකකින් අවුට්ලයින් කරගන්න ඕනේ. මෙතනදී අපිට කළු පැටික් නම් එකක් භාවිතා කරන්න පුළුවන්. ඕ ලෙවල් විභාගෙදී වුණත් ගැටලුවක් නැහැ. අපිට කළු පැටික් නම් එකක් මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන් අවුට්ලයින් කිරීම සඳහා. අපි පැස්ටල් වලින් පාට කරන්න කලින් පැටික් නම්කින් අවුට්ලයින් කරගන්නේ මොකද? පැස්ටල් වලින් පාට කරයින් පස්සේ පැස්ටල් උඩින් කළු පාට පැටික් නම්කින් අවුට්ලයින් කරගන්න බෑ. පැස්ටල් උඩ පැටික් නම් ගෑවෙන්නේ නැහැ. ඒක නිසා පාට කරන්න කලින් තමයි අපි අවුට්ලයින් කරගන්නේ. ඉතින් මෙන්න මේ විදියට පැස්ටල් වලින් වර්ණ මිශ්‍ර කරලා අපි ලස්සනට පාට කරගන්නවා.
හැමතිස්සෙම ඔයාලා දීප්තිමත් වර්ණ මේ සඳහා යොදා ගන්න උත්සාහ කරන්න. Thank you.
දැන් මම මෙතන කොළවල නාරට ඇඳ ගන්න කවකටුවක් තමයි පාවිච්චි කරන්නේ. කවකටුවකින් පුළුවන් අපිට මේ වගේ සූරලා කොළේ නාරටි ලස්සනට ඇඳ ගන්න. ඔන්න දැන් අපි පසුබිම පාට කරමු. පසුබිම සඳහා මම රතු වර්ණයේ ප්‍රභේද තමයි මේ සඳහා තෝරගත්තේ. දරුවනේ මම මෙතනදී කවකටුව යොදාගෙන අපි මේ ඇඳගනිපු මල වටේ සූරලා අවුට්ලයින් එකක් ඇඳ ගන්නවා. ඒකදී එතනදී මේ මලට අමුතු ලස්සනක් එනවා. ඒක තමයි මම මෙතනදී කරන්නේ. දැන් අපි මල වටේ අවුට්ලයින් එකක් කරගත්තනේ. මේ පසුබිම අවකාශයේ පුරවන්න මම කවකටුවෙන් සූරලා මෝස්තරයක් එන්නතර රටාවක් ඇඳ ගන්නවා. මෙතනදි මේක එන්ග්‍රේවින් ක්‍රමය කියලා තමයි කියන්නේ. මේ විදියට අපි පැස්ටල් සූරලා ලස්සන රටාවක් පසුබිමේ ඇඳ ගන්නවා. ඔයාලට මෙතනදී කැමති රටාවක් ඇඳ ගන්න පුළුවන්. මම මෙන්න මේ රටාව තමයි අද අඳින්නේ. ඉතින් මේ වැඩේ ඉතාමත් සීරු මාරුවට පරිස්සමෙන් ඉවසිලිවන්තව කරන්න ඕන වැඩක්.
ඉතින් මෙන්න මේක තමයි අපේ චිත්‍රයේ අවසන් නිමාව. ඉතින් ඔන්න දැන් අපි ලස්සනට චිත්‍රය ඇඳගත්තා. ඉතින් දරුවෝ සියලු දෙනාටම මම හිතනවා මේක ගැන හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. පැස්ටල් වලින් වර්ණ කරත් හොඳ නිමාවකින් චිත්‍රය අපිට අවසන් කරගන්න පුළුවන් වුණා ඒ ක්‍රමයට වර්ණ කරපු නිසා. ඉතින් මෝස්තර චිත්‍රවලදී ඔයාලට මේ ක්‍රමය යොදා ගන්න පුළුවන්. හැබැයි ප්‍රකාශන චිත්‍ර එහෙම නැත්නම් ද්‍රව්‍ය බලඇඳින් චිත්‍රවලදී කළු පාට පැටික් නම් යොදා ගන්නේ නැහැ. ඒක නිසා ඒකත් හැමෝම මතක තියාගන්න ඕනේ දරුවෝ සියලු දෙනාම. හොඳයි, ආයිත් දවසක අලුත් චිත්‍ර පාඩමකින් හමු වෙමු. එතෙක් දරුවෝ සියලු දෙනාටම ජයග්‍රාහී අනාගතයක්. ආයුබෝවන්.